නම්මස්කාරවිීවා බුදුරුුවනට සැමැදා බුදුහිමිසාරනයමි නමස්කා සැමදා සදහම් සරනයමි නමස්කාරවීවා සංගරුවනට සැමදාමහා සංග සාරනයමි නමස්කාරවීවා තුනු සැමදතිසාරන සාරන යමි සාදු සාදුසා ඒ භාග්්‍යවත් අරහ සම්මා සබුදුරජාණන් වහන්සේගත්. උතුන් මහරහතන් රහන්සේලාගත් ධාතුන් වහන්සේලා සුවඳවත් දහතු ගරිබී දරාගෙන වැඩ සිටිනෙ. මේ උතුන් සෑරජාණන් වහන්සේට නමස්කාරවේවා සාදුසා සා. ඒවාගේ මියවතුන් ගෞතම බුදුසසුනේ පිහිට පිළිසරන අපිට සලසල දුන්න අපගේ පරම පූජනීය ගුරුදයෝත්තම කල්ල යනමිත්‍ර පින්වල් ලොකුසාමීන් වහන්සේට නිෙදුක් නිරෝගී දීර්ඝායසම සැලසේවා සාදු. සාසා ගරුතර මහන්සංගරත්නය අවසරයි මම හිතුවා ඉතාමත් ලස්සන තීර්ග දේශනාවක් නමුත් අවස්ථාවනුව ඔබට කියල දෙන්න ඒතමයි දීගනිකා හතිනව සූත්‍ර දේශනවා පායාසී කියලා පායාසි කියලා රජ කෙනෙ කිටිය ඔට්ටුුණු පලඳපු නැති ප්‍රාදේශය රජ කෙනෙ. මේ රජ්ජුරෝ මැරුණන්ට ප්‍රශීප දෙනවා කෙල විශ්වාස කරන්නෑ. ඒ රජ්ජුරෝ හිතාගෙනෙන්නේ ඔක්කෝම තිෙන්නේ මේ ලෝකයේ කියලා. අදත් එහෙම නැද්ද අපාහිතියෙන්න්නේෙත් මේකේ දිිය ලෝක යෙන්නේෙත් මේකේ කියලා හිතාගෙන ඉන්නයි නැද්ද. මේ රජ්ජුරුවෝ හිතුවේ හැම්ම දෙයක්ම තියෙන්නේ මේ ලෝකයේ. මේ ලොකෙන් පිට දෙයක් නෑ. මැරුණට පස්සේ පිම් පව්වේ එනවා කෙලෙකක් නෑ මැරුනට පසේ ඉප දෙන්නෙත් නෑ මෙතනින් ඔක්කොම ඉවරයි. ඒ නිසා ඉන්නේ එක කාලබිල ජොලියේ ඉමු ඔන්න රජ්ජුරුවන්ගේ අදහන්ස. එතුට අදකාලෙත් නැත්්දේ වගේ ඇය අදකාලිත් ඉන්න ඔයි වගේ අය. ඉතින් පින්වත්න ඔය රජ්ජුරෝ හිටපු කොසල් රට සේතවයා නුවරට ලස්සනට බණ කියන ශාවින්ාන්ස වැඩියා. මේ බුද්ධ සාසන ලස්සනට මිහිීරටම බණ කියන ශාවින්දාංශි කවද්ද විචිත්‍ර ධැර්මකතික භික්ෂුන් අතර අග්‍ර කවුද කුමාරකශ්‍යප මාරහතන් වන්සේ වනාස ගොඩා තරුණයි තරන්න ශාවින්දාන්සෙනවා උන්වහන්සේ ධර්මේ දේශනා කරනකොට කනහකට ගන්ට හිතෙ නෑ. ඇහි පිල්ලමක් ගහන්්ඩ ලෝබයි. එච්චර ලස්සන්ට බන කියනවා. හිත ඇතුලි තියන මොහෝ අවිද්‍ය අන්දකාරය දුරුවෙලා යනවා. කුමාරකශ්ප මහරන්තන් වහන්සේ බණ කියද්ද. ඒ උත්තමයන් වහන්සේ කොසොල් රට සේතව්‍යා නුවරට වෙරලා සිංසපා වන්නේ වැඩි හිටියා. පායාසිරජ්ජුරුවන්ගේ ඒ ප්‍රදේශයේ ජනතාවට අතාරංච වුණ අර ලස්සනට බණ කියෙන රහතන් වහන්සි වැඩලා. අපි යං මිනිසු පෝූලිමේ කැල්ීතිගිය. පායාසිරජුරෝ මාලිගා උඩුමාන්තලි ඉන්නකොට මිනිස ෝක්කොම එක පැත්තක තියෙනවා. ලගේෙ නැමැතියට කතා කලා. අන මිනිසු කොහේ යන්නේ. රජතුමනී කුමාරකස්සප කියල විචිත්‍රව ධරමය කියන ශ්‍රමණයන් වහන්සේ මක් සංස පවානට වැඩලා මිනිස්සු ඒ රහතන් වහන්සේ බලන්ට යනවන. ඉව ඊටවස රජුරු කො ඉවරයි ඉවරයි ඔය ශ්‍රමණයා දැම් බණ කියලා මේ මිනිස් ුන්ට කියයි පිම් පව්තියනවා මැරිල ගිල්ලාය උපදිනවා ඊ පස්සේ මේ ලෝකෙට එහා ලෝකයක් තියනවා කියලා දැම් බණ කියයි. මහා විනාසයක් වට හදන්නේ. මගේ රාජ්්‍යය මිත්‍යයා දුෂ්ටිං වෙලෙන්ට හදන්නේ කත් හැමිතිසමාගේ නම කත්ත කත් ඉක්මට ිල්ල මිනිසුන්ට කියාපන් පොඩ්ඩක් ඉඳ පල්ලා. ඔය හාමුදුරුවූ බණකිව්ොත් පින් පවතියනවා කියලා. උඹල හිතපල්ල නෑ ඒ බොරු. ැරිල හිලා ඉපදනවාකිවූ පිළිගන්ඩපා මොකටත් කත්ත මොනව වෙයු දන්නේ මම මොකටත් එන්නම් මේ මිනිස්සුන්ට බණ කියන්ට කලින් මම එන්නන් ොතෙන්ද කියලා ඔන්න මිනිස්සුන්ට බණ කියන්න කලින් රජ්ජරූ ගිය ලහිලහියේ රජ්ජුරූ ගියා අර මිනිස්සු දෙපැත්තට මෑ ඇත්තේලා ර්‍රහතන් වන්සේ භානස්වුවෙන් වැඩිහිටේ රජර ඉසර හිටිය ඊර්ස්සේ යාපු මිනිසු සමහරය කතා බා කල්ලා පැත්තකින්ද ගත්ත සමාරය වැන්ඩ එකක විදි ට ඇැන් රජර ඉසර හින්නවා පාහන්සේ රජ්ජුරෝ. ඊර්බස්සේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ බණ කියන්ඩ කලින් මේ රජ්ජුරෝ කිව්වා රජත් මේ ස්වාමීනේ මේ මෙලොවක් පරලොවත් තියෙනවා කියලා මැරුණට පස ඉපදෙනවා කෙකක් නෑ. පිම් පව් කෙලෙකක් නෑ ඔක්කොම දන්න මේ ලෝකේ. මැරිලා උපදින්න ඕග තමයි හරි කතාව දෙන් එකපාරම කතාව පටන්ගතකවුද රජ්ජුරූ කුමාරකශ්‍යප මහරහන්තන් වන්සේ අහෝ මේ රජතුමා දන්නෑ මේ මනා පටිබා නැති. උල්පතකින් ජලය ගලාගෙනෙන්න්නසේ ධර්මී වැටහෙන විච්චිත්‍ර ධර්මකතිකයන් ඉදිරියේ මේ කතාව කිවකිල රජුරු දන්නෑ නවා. කුමාරකශ්ව මහරහතන් වහන්සේ කියනවා. පරලොවක් නැත මැරුුණට පස්සේ උපදින්නෑ පිම්පව් නෑ කියලා කියනෙක් කෙනෙක් දැක්කමයිමක්. මෙහිෙමෙක් කෙනෙ දැක්කමයි. අනේ රජතුමෙන. ඔබට හිතෙන්නේ මොකක්ද මේ ඉරහන්ද තියෙන්නේ මේ ලෝකෙද පර ලෝකෙද කෙ ෙවා. මේ ලෝක කැන පේ මේ පෘතිවී. ඉරහන්ද තියන මේ ලෝකෙද පරලෝකෙද කෙල්හෙවා. වෙනත් ලෝකෙකද මේ ප්‍රතිවේද කෙලෙවවා. ස්වාමීණී වෙනත් ලෝකෙක කිව්වා. ඉරහන්දට අයිති දෙබිවරු මේ ලෝකෙද දිව ලෝකෙද කෙ ෙවවා. ස්වාමීණී දිවිය ලෝකෙ කිවා. ඒ කතාවම රජතුමාගේ කතාව නැතිවු නැත්ද රජතුමකි වන මේකට එහා ෝකයක් නෑ කියලා. ඉතිං රජතුමනී ඔබගේ කටින්ම කියවුණ ඉරට හඳට අධි ගෘවිත දෙවරු ඉන්නේ දෙව් ලෝව. ඉරහඳ තියන්නේ පරලෝ කියලා. එහෙම කියත් දිමුත් කියනවා දැහවා පිම්පව් නෑ මැරිල්ලා ගිහිල්ල උපදින ලෝකයක් නෑ කියලා. ස්වාමීනී එහෙම ලෝකයක් නෑ ඔබ හ චෝකකිව්වද එහහිම ලෝක කියන්නේ සමාරයිට නැද්ද පින්වත් එකදේ පැහැදිලිව හොඳට තේරෙන්න්න කියනවා ඒ ඒකක් පිළිගන්නේ. එහෙමිකන්න නැද්ද තියෙනවා මේ රජුතුමත් එහමික් කෙනෙ. ඊඩබස් සයහනවා ඇයි රජතුමන එහෙමෙක් කියන්නේ කිවස්වාමිණින් මගේ අදදැකවීමත් තියෙනවා. මොකදද ඒ අදදැකීම තමයි පංච දුෂ්චරිතයම කරන. දස අකුසල් කරන ඔබ අන්සෙල කියන විදිහට. එකගැන සත්තුමරණ හෝරකංකරන වැරදිකාම සෙවනය කරන බොරු කියන සුරාවගන්න, කේලං කියන හිස් පරුස වචන කියන මිත්‍යදුෘෂ්ටික මිනිහෙක්. හොන්ඳටම ලෙඩවෙලා මැරෙන්ඩ ඔන්න මෙන්න තියෙද්දී මං ඒකාලඟට ගියා. ගිහිල්ලකිව්වා. මේඒක උන්නාන්සේලා මැරිල ගිහිල්ලා උපදිනවාය. පෞකරණය ගිහිල්ලා නිරේ උපදිනවාය කියලා බණ කියනවා. උඹ දැම් පා පව් එමට කරගත්ත කෙනෙක් ඒ කියන විදියට. උඹ දැම් මැරිල උප දෙෙන්නේ නරකේන. උඹ මට ඇවිල්ල කියපන්. රජතුමනී මැරිල්ල ගිහිල්ල උපදිනවා, පව්වල විපාගතියෙනවා මන් දැන් ගෙහිල නරකලෝකෙ කිපදිලෙන්නේ නිරේ කියලා උඹ දැම් මට මැරිලා ගිහිල් ඇවිල්ලා කියපා. අර මනසය ැරුණ දැන් පවකුරකු මනුසය මැරුණ රජ්ජුරෝ කියනවා අද වෙන්නක් පනිවිදියක් නෑනේ අද වෙන්නක් පනිවිදියක් නෑ. ඇයි ඒ පනිවිදියක් නැත්ත මැරිල උපදින් නැති නිසා. ඊර් පස්සේ පව්වල විපාක ලැබෙන් නැති නිසා ඔන්න ඔයකාරණය නුත් පින් පව් කියල එකක් නෑ මැරිල උපදදි න්නේෑ කෙල රද්ුර කිවයි. කුමාර ගස්ු මාරත්තන් වන්සේ කියා ඉටන රජතුවෙන මං ඔබටම තේරෙන්ට දෙයක් කියන්න. බලවත් දරුණු අපරාධ කරපු සොරෙක් ඔබ ළඟට එනවා. ඔබ ලඟට ගේනෝ. එතුට ඔබ වදදීලා කියනව මේ හවල්තයෙන මර පංකය. අර ස්ොරා වදදිදී අද්දී කියනවා මම අහවල් නුසයට පනිවිදියක් කියන්න දෙෙන පොඩ්ඩක් ඉන්න මං ගිහිල්ල කියල පණවිඩේ කියලා එන්නම් කියලා. ඔබ යන්න දෙනවාදේ මනුසයට කියැව්වා නෑකිව්වා. කිව රජතුමෙන මනුසලෝකෙ මනුස්සයෙක් වැරදි කරලා තව මනුස්සේකම එයාට දඩුවන් කරද්දි ඒ අයගෙනුත් පණවිඩයක් කියලෙන්ට අරය හොරාට යන්ඩ විදිහක් නැතියගේ. මැරිල්ල ගිහිල්ල නිරේ යම පල්ලන්ගෙන් අවසරයක් ලැබෙයි දැව්වා ඔබතුමා ටැවිල පණිවිඩී කියලයන්න. ඒනිසා රජතුමන මෝඩ අදහත්වලින් ඇතුව තේරුම්ගන්න කිවවා මෙලොවක් පරලොවත් තියෙනවා. පින් පව් කියල එකක් තියෙනවා. තමන් කරන දී තමන්ට දායාද වෙනවා. රජ්ජුරුව කියනවා නෑ. ඔබ වහන්සහම කිවට මංක විශවාස කරන්නේ. තවච්ච එක් කල්ලතිේ නමේවා මොකද රජතුම කලේ කියනවා මම පින්කරන මනුස්සෙක්ළඟට ගියා. පින්කරන මනුස්සයකළඟට ගිහිල්ලා මංඒ මනුෂ්‍යයාගෙන්ට කිව්වා පින්කරනයි මැරිල්ල දිවිය ලෝක උපදදිනවා කියලා මේ බන්නට කියනවා. ඒ නිසා ඔබ ගොඩා පින්කරපු කෙනෙක් ඒළඟට පංචසීලේ රැකපු කෙනෙක් හොඳට ධර්මය හාපු කෙනෙින් ඔබ මැරිල්ල දිවිය ලෝකී ගියොත් එෙහෙම ඇවිල්ල මට කියන්ට පායාසි රජතුමන ම් මැරිල ඉපදනාා මන්දැන් ඉන්නේ දිවිය ලෝකයේ. එතකුට මං පින් පව් විශ්වාස කරන්නා. ස්වාමීනයේ ඔය වගේ පෙන්කරපුය මැරුණාව මැරුණාමයි අද වෙන්නක්වත් නෑන පණිවිඩයක්. ඇයි පණවිඩය නැත්තේ ස්වාමීනිේ එයාම් මැරිල්ල ඉපදදු නෑ. ත් තිබ්බනං ඒක විපාග දුන්නෙත් නැ දිවියලෝක ගීත් නෑ. ඒ නිසා තමයි මට පනිවි දෙයන්න ඇැත්ති. ඊර්වස්සේ කුමාරකශව මරන්තන් වන්සේ දේශනා කරනවා රජතුමන මනුස්සුලෝකෙන් කෙනෙක් මැරිලා දිවියලෝක උපදිනවා කියන්නේ මේ වගේ දෙයක් කිව්වා. ඒ තමයි අසූචි වලක එරිලා ඉන්න කෙනෙක් එතනින් ගොඩාරගන එයාගේ ඇඟ දහපාලු ස්වතාවක් හෝදලා සුවඳ පැංවලින් නාවල ඇඟ සුවද කලලා කරලා සිනිදු රාජ වස්ත්‍රාභරන අන්දවල ප්‍රනීත ප්‍රනීත දේවල් කණ්ඩදීලා සුවදවත් රන්ඩිදී මුතු මැනික්වොලින් සරසනලද මාලිගාවක තියෙනවා වගේ තමයිකව්ව මනුසුලෝකින් දිවියලෝක උපදිනවා කියෙනෙ. ඒ රජතුමන මිනිස්සුන්ගේ ගන්ධ දෙවියන්ට යොදුන් සීයක්ක් දෙනෙනවා. මිනිස්සුන්ගේ ගන්ධ දෙවියන්ට යොදුන් සීියන් දෙනෙනවා. යොදුන් සීක් න්න කිලෝමීට දාහක්. කොය හරි තැනක මීෙක් මැරිලති බොහිටියෝත් ඒ මියය මැරුනට කොමිට ළඟක කො හරි මියෙක් මැල්ලවයිට ගන්ඳදවානි. ඒවාගේ මනුස්සයාගේ ගන්ධ දෙවියන්ට කිලෝමිට්‍ර දාහක් එෙනවා ඒ නිසාම දෙවියන්ඉන්න ලෝකය සතරවරන් දෙවියන්ගේ ලෝකයේ තමයි මේ පෘතිවයෙන් ළඟම තියෙන දිවිය ලෝකේ මනුස්ස ලෝකයඉදලා කිලෝමිට්‍ර හාරලක්ස විසිදාහක් දුරින් තමයි චාතුම් මහරාජික දෙවියන්ගේ දිවියහිමාන තියන්නේ සක්දවිඳුගේ දිවමානය තියෙන්නේ මේ පෘතුවේ ඉඳලා. කිලෝමිට්‍ර අටලක්ෂ හතලිස් දහ කුඩින්. තේරනවාද කිලෝමිටට දාහක් මිනිස්සුන්ගේ මිනිස් ගඳෙනවා. යම් දවසක ප්‍රණීත සත්පුරුස ධාතුව ඒ ධර්මය අවබෝධ කරගත් දවසට මේ කාමලෝකයේ අසූචි පිරුණ වලේ. පනුවන්ගේ රංගනසි පෙනේවී එතෙක් පෙනෙන. අසූචි වලේ ඉන්න දඟලන පණුවෝ සොඳුරු රංවිමනක සුවඳ දන්නේ. මොනුව කරටද. රජ්ජුරුව කිව්වා ඒ මහරියනෑ. මට තවත් වයවා විස්තරක් කිෙවවා. ඉඩසේ කුමරක්ෂ මරත නොදැන මොක් දීළග විස්තරරි. පින්කර මනුසෙක් මරින්දය අදින් ගිහිල්ලකිව්වා ඔබ ගිහිල්ලා තෞතිසා දෙවියන්ගේ ලෝක උපදිනවා උච්චර පින්කරපු සක්් දෙවිින්ඳුම්ගේ දිවිය ලෝක උපදනවා කියල මේ බණට කියනවා ඔබ ඉච්චර පෙන්කරපු කෙනෙක් එනිසා තෞතිසාවේ දෙවවන් ළඟට ගියොත් ඔබ මට ඇවිල්ල කියපන් මං පිංවල විපාක විදිහයට දෙවියෝ ළඟට ගියා මැරිල උපදිනවා කිය ඇවිල්ල කිය පන්මට. ස්වාම අද දක්වාම එකක් වතාව නෑ මැරිල උපදින්නෑ පම් පවල විපාකනෑකිවා. එනම් ඇහැට පේන දේවලින්ම ලෝකේ තේරුම් ගන්ට හදනය බුද්ධකාලෙත් හිටියා. විශ්වාස කරන්න අපාය දිවිය ලෝක විශ්වාස කරන්න ඔක් කොමිතන්නේ මේ කේ තියෙන්නේ කියලා කියනෝ සැප කියනෙවා බලන්න පිට යන්න සුද්දෝ සැපවිඳදින ැටි බලන්ඩ කියනවා. අපේ බලන්න දුපත් මිනිස්සු හිඟන්න විඳින දුක. අරල් අයිත්‍යෝපියාව කණ්ඩ නැති අය අප්‍රිකාන් රටවල කණ්ඩ නැති අයි විඳින දුක ඕෝ කම්පාය කියනවා. නෑපෙන්වත්න. නිරේදුක කවදාව මනුස්සෙක් විදින්න නෑ මනිස්ු මිනිස්සු ඉඳදින දුක. කවදාවත් මනුස්සෙක් නිරාදුකක් විඳින් නෑ. නිරහදුක විඳින්නේ නිරේගිහිල්ලා. මේ විඳින දුක් කොක්කෝම. අපේ හිතටේනවා දුක වැඩිුනාව මන් නිරා දුක් විඳින්නේ. අපා දුක්විදින්නේ මන්තරන් දුක් විදින කෙනෙක් නැතුවා ඇතිකෙ අපේ හිතටේනවා. නමුත් අපි විදින හැම දුකක්ම මිනිස් සුවිඳන දුක්. රජ්ජුරෝ කියනවා මම මේ තෞතිසාවී ගිහිල්ලා ඇවිල්ල මට කියන්න කෙල කිව කෞරුත්තය මැරිල ගිල්ලැවිල කිවෙන එන සහම් මැරුුණන්ට පස එපද දෙනවා කියෙන විශ්වාස කරන්න කිවා. රජතුමනේ මිනිසුන්ගේ අවුරුදු සීයක් තවතිසා දෙවියන්ට එක දවසයි. මිනිසුන්ගේ අවුරුදු සීය තවතිසා දෙවියන්ගේ එක දවසයි. එවැනි දවස් තිහාක් මාසයයි මාස් දොලා කවුරුද්ද එවැනි අවුරුදු දාහක් තෞතිසා දෙවියන් ආර්ශ තියනවා. එකන්නේ තෞතිසා දෙවියන් ගාර්ෂ මිනිස් අවුරුදු තුන්කෝටි හැට ලක්ෂයි. සා විියලෝක යංගිසි කෙනෙ ඉපදදුුණනවා යයි දිවියලෝක ඉන්නවා මිනි සෞරුදු තුංකෝටි හැට ලක්ෂය. මිනි සෞරුදු සීියකේ දිවියලෝක එක දවසයි. ති මේ නරාවලේ දුක්ව ඉඳලා විඳල පිනාක් කරගන කෙනෙත් තෞතිසාවෙ දිවියලෝකෙ ගිහිල්ලා එයාට හිතෙනවා පායාසි රජ්රු මට පනිවිඩියයක්ක් කියන්න කිවවා හැබැයිමං පදුන ගමම්මවැනි ක කියෙල දසද දෙගක් ඉඳල එවා. ඒ දිවිය ෝකයේ දවසද දෙ එකකක් ඉඳලා එනවා කියන්නේ මේ ඉන්නවාද පායාසි රජ්ජරූ. රජතුමනි ඔය ක්‍රමේ නොත් තේරුම් ගන්ඩ මෙලොවත් පරලොවක් කෙලකත් තියෙනවා පින් පෞතියනවා මැරිල උපදිනවා. ඊට පාස්සේ කියනවා මේ ඔබහන්සි දෙන් මේ මේ අවුරුදු සීයක් එහේක දවසයි ඊල්ලට කිය හුම් ගනන් හදලා කිව්නි. ඕ කවුද හඳුරනය විශවාස කරන්න එකවා. මේ රජානම් පුදුම එකේ. ඕවා කෞද හඳුරණ ශාස කරන්නේ කිව්වා දිවිය ලෝක මච රාජශතයනවා මිච රාසතිය ඕව කෞද කිවක් පෙන් පුළුවනම් පෙන්නන්නකෙව. රහතන් වන්ස කියනවා රජතුමෙන උපතින් අන්ද කෙනෙක්කින්නවා. ඒ උපතින් අන්ද කෙනා කියනවා. නිල් කියල පාටක් නෑ කහ කියල පාටක් නෑ සුදු රතු කොල කියල පාටවල් ලෝකෙ නෑ කියලා. ඇයි එයාට පේෙන් නෑක. රහිතුමනි යා ඇත්තන් දොයි කියන්න කිව්වා ස්වාමිණී ලෝකෙ නිල් රතු කහාදිවසයෙන් පාට තියෙනවා ඒක එයාට පේෙන් නෑ එනිසා යාට පෙන්නේ පෙනෙන් නැතිවුණ පලියට ඒවා නෑ කියන එක හරියන් නෑකෙකවා. රයතුමිනි ඔහෙත් ජාතියන් දෙෙක් වගේකෝ. ඔහේට දිවිය ලෝකෙ පෙනෙෙන් නැති වනාට ඔහේ ගන නෑකකිව්වා. මේ මසැසින් දිවියලෝකි බලන්ඩ බෑරජතුමනින්. සාන්ත විහරණයකින් හිත දමනය කරලා සමාධීෙන් උපද්ද අගත්ත දිවැසින් දිවියලෝක දකින්න තියෙන එකක් යෙවවා. කාම බොහෝ ගීව මේලවත් පරලොක් නෑකි කැෙන්න ඔබට කෙසේ නම් දිවසක් පහළවෙන්නත කෙරෙවූ. ඇැබේ කුමාර්රකශව මහරාදන් වහන්සේ රිජුයි නැලවිල නෑ. බබාකතානෑ මූනටම කිව්වා. ඊට පස්ස කියනවා ඔච්චරම දිවසන් තියෙනවන හරි ඔබහන්සිේ දිවිය ලෝකෙකුක් කියලා තියෙනවන. ඔබහන්සේලාත් පින් කරනවා නම් කුසල් කරනවන ඔබහන්සේ න අනිවාරය මැරිල්ල දිවිය ෝකෙන යන්නේ එහෙනම් මේ නරාවාලේ දුක්විඳවිඳය ඉන්නඇයි. ඒනම් බෙල්ල වෙලේදාගෙන හරි වහකාල හරි පියයකින් බෙල්ල පපග හරි මැරිල් යන්නකු දිවිය ලෝක. චරම බහන්සලට පින් තියෙනවන මැරිල්ල ගිල්ල ඉප දෙෙන්නේ දිියේ ලෝකිෙන ඇයි මේක දුක්විඳ මිඳීන්නේ සේද විහානි කරගන්නකු කිවා කියනවා රජතුමනි මං කතාවක් කියන්නම් කිව මේක තමයි ධරම කල්තා මෙ ඇත්තරම් ඔයවාගේකම් මට කිවනම් අය ගානවට අපතිවා අපිට ඒම ඇත්තැන් එතන මේ කර පණ කියලා වැඩ මෙච්චර කතඇවදිග්ගහෙන්නේ. රහතන් වහන්සේ ඒකාන්තය කෙලිස්. රහතන් වසිර කෙලෙස් නෑ ආවේගේ ඇතියෙන්නේ. තරහානෑ අපහසුතාය නෑ පීදාවනෑ තමන්ත්‍ර කීකරු පුංචි දරුවෙකුට ආදරෙන් කරුණු කියනොවගේ මහරහතන් වහන්සිි කරුණු කියන්නේ කිව්වා රජතුමන මේ රටේ එක බමුණෙකුට බිරින්දෑඇවරු දෙන්නේෙ හිටියන්. එක බිරින්දෑ කෙනෙකට දරුවෙක් ලැබුණ ඒ දරුවට දැන් අය සවරුදු දහයයි. අනිත් බිරිඳට දරුවෙක් කුසේ ඒන්නේ බමුණ මැරුණා. ඔයි රටේ වෙච්චි දෙයක්. බමුණ ග්‍යාධහන ඉවර වෙලා රවුරුදු දහයේ බමුණ පුතා කිව්වා අ අනිත් බිරින්දට චයම්මා තාත මැරුණ මේ සියලු දේපල අයිති මට. එනිසා ඔයා මේ ගෙදරින් යන්ද මේ ඔක්කෝම මට ඕන. දෙන් අර පුංචියම්ම බක ලැබෙන නන්නේ. පුංචයම කිව්වා තා මට ලැබෙන පුතා පුතික්කුණුත් උබල දෙන්නම මේ තියෙන දන බෙදාගෙන පරිබෝ කර පල්ලා. මට ලැබෙන දරුවා දුුවෙක් වුණුත් මේ කෙල්ලත් කසාද වඳගැන මේ තිීන සම්පූර්ණ වස්තුූ උඹම ගනින්. අරයකව නෑ නෑ නෑනෑ. දෙැන් තාත්ත මැරුණා මේ ඔක්කෝ මට දැන්දිය. අරයකිව නෑ මට ඉපදින දරුවා පුතිෙක් වුුණොත් උඹල දෙන්නව මේක බෙදහ ගනිල්ලා දුවවෙක් වුණොත් එයත් පාද පරිචාරිකාව කරගෙන මේ වස්තු ඔක්කෝ උඹ ගැනි. අරකොල්ල නෑ ඕන මට කියනවා. මේ කතාව දිග්ගැහිලා හරි ඊට බම්බලන්න දුවද්ද පපුතිද්ද කියලා. කැපන්න පිහිියක් කරගෙන අර ගෑනු කෙනා බඩ කැපවන දරුවක් කොල් ෙද තුවිවෙද්ද කියර බලට දැන් හරි වැඩක්ද කළේ වැරදි වැඩත්ද. ඒකෙන් දරුවත් මැරෙනවා අම්මත් මැරෙනවා. හැබැයි ඉවසග නහිටිය නම් පාඩුවේ දරුව ඉපතිය නැද්ද ඒ වගේ තමයි කිව්වා කරපු පින්වල දිවියලෝකින් යනවා තමයි කිවවා හැබැයි කලබල වෙලා බෙල්ල කපාගන්නය කිවා. නොමගින් නොමගින් දරුවා දුවෙද්ද පුතිෙද්දි කියලා හේ ඔයපු අම්ම වියසනයට පත්ව වනා. ඒ වගේ නොමගින් දිවිය ලෝකකි හොයන්න හොඳනෑ කිව්වා. හැබැයි රජතුමන සිල්ගුණදන් රකින පින්වන්ත කනෙ මේ මිනිස් ලෝකෙ එක දවසක් හිටියත්තු වටිනවා කිවවා. සියදිවි්‍යාණනිකර ගන්නතුව. ඇයි ඒ එයා ජීවත්වෙන දවසත් එයාට පින් රැස් වෙනවා. ඒ වගේ සිල්වතුන්ට ගුණවතුන්ට දංහැන්දක් බෙදුවත් වතුර සිංගිත්තක් පූජා කළත් ඒ ගිහි මිනිස්සුබොහු පිංරැස් කරගන්නවා. එනිසා සිල්ුවත්තාය පින්වන්තාය දවසක් ජීවත්වෙනක කත් වටිනවාකෙවෝ. රජ්ජුරුව කියනවා නෑ. ඔබහන් සිතින් ඔය එකක විදිහට කරකල කිව්වට මං ඇස් දෙකින් දැක්කේ වමේ කියන්නේ. මැරිල්ල යුප දෙෙන්නෑ. මැරෙන කෙනෙක් ආය යන්නෑක වලෝකෙකට ඇයි රජතුම නිහෙම කියන්නේ. ස්වාමීනිි මන් දවසක් හොරෙක් අරගන කලේකට දාලා කලි සීල් කළා. සීල් කරලා හොන්දට ඔත්තලා ඔතල ඔතල ඔතලක් කලි ගිනි තිබ්බා. දැන් අර්ක ඇතුළි හොරායිඉන්න. අපිට හිතුුණ මේක දැ මැරුුණ කියලා මම හිමීට 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 අර කලේ ලිහල ලිහලා බැලුවා මොකක්වත් එලියටගේ නෑ ඒනිසයි මැරුුණට පස්සේ මනුස්සෙක් ආය ජීවයක් තවල් ලෝකෙට යනවා කෙල එක නෑ ඒක මේක මැරුණකෙව් මේ රජා කර ලතිනයව බලන්නකෝ මැරුුණට පසේ ප දෙෙන්න කොහමති කියල ොයන්. ද කාල තිදින් තියෙනවන ගම්බු කපලනේ අම්මෝ දැන් ගෙම්බු කපල සමාරෙල්ලාට මහලා තියද්දිින් ආය ගෙම්බපු පැපෙනයනවා ඔයි පරයේෂනවලට දැන් මේ අට ැම් ප්‍රශ්නී මැරුණට පසෙ අරය මුට්ටිින් එලියටමකු තාවනෑන සීල්කල් කොහහිංවත් යන්න බැරිවිදිට සීල් කල්ල තියද්දෙමු එලියටාවනෑ එකන මැරිච්ච කෙන ආයලෝකකට ගිය නෑ එක තමයාගේ තර්කය කිව රයතුමනි ඔයා චතුරංගනී සේනාව ආරක්ෂාව ලබමින් දවල් කාලෙ නිදාගත්හද දවසා මම නිදාගත් අකිවා. ඒවාගේ දවසක හිීනයක් දැක්කේව මතකද ඔහු ම හින දැකල තියෙනවා. සුදුුරු උයන්වතුවල ඇවිදිනවා ඇත්ත තැන්වල යන අහිනෙන් දැකල තියෙනවාද දැක් අකිව්. ඔයා ඒ හීනි දකින වෙලාවට වටේ පිටේ දොරටුවක් ගාන ජනිල්ලයක් ගානයේ සේනාව ඉන්නවාද? ඔබ ගැනම අවධානයදන්නේ ඔහු ඒනම් ඔබ හීනි දැක්කෙ කොයි හරි උයනක ඇවිදිනවා කනවා බොනවනම්. ඔබගේ ඇඟෙන්ඒ උයනට ජීවය යනවා හිත යන්නවාර දුොරටු පලකෝ දැක්කද කරහෙවා. අනේ නැකිව. ඒ නිසා මේ කෙනෙක් මැරුුණට පස්සේ එයා ගැන්ගින් ජීවයක් යනවා කියෙනෙක මේ හැකකින් බලන්න පුලුවන්කන්නෙවේකිව. ආයුසත් උනුසුමත් විඤ්ඥානයක් තියෙන කල් මනුස්ෂෙක් ජීවත් වෙනවා. ආයුෂයි උුණුසුමයි විඤ්ඥානය නැතිවුණ ගමන් එයා මිය යනවා. ඊර්බසිකව නෑ. එහෙ වෙන වෙයි. මන් තවත් පරීක්ෂණයක් කළාකවොරංජුරු මොකන්ද. ඒ තමයි ම මනුසෙහොරේ කිරල බැලවා. එකයි කිලූ පණහයි. ඊර්බස්සේ මං මේක මැරුවා මරලකිරුවා. ඒති උරේ එකගේ බර වැඩි වෙලා. ඉදි මැරුුණට පස්ස යකි ජීව යනවානම් මැරුණට පසේ බර අඩු වෙඩ පෑ කිව්වා. කුමාරකශ්ව ක මාරත වන්සේ දේශනා කළා රජතුමණ යකඩ ගුලි රත්කරනකොට ද බර වැඩි නිකන් තියෙනකොටද කියල කිේවා. යකඩ බර යකඩ ගොලියක් රත්කරනකුට මොකද වෙන්නේ බර අඩුවේද වැඩුවේද. අඩුවෙනවා. යකඩ ගොලිය රත්වෙන්ඩ රත්ව රත්වෙන්ඩ බර අඩුවෙනවා. සිසිල්වෙෙන්ඩ සිසිල්වෙෙන්ට බර වැඩුවෙනවා. රහතන් වහන්සේ වදාලා ඒ වගේ තමයිකෝ මනුෂ්‍යයා ආවුෂත් විඤ්ඥාණයත් උණුසුමත් තියෙනකුට මනු්‍යගේ සරීරි බර අඩුවයි. හොඳට එයාට ක්‍රියාත්මකවැන්න පුළුවන් නම්වයසීලී. ආයුසත් උනුසුමත් වි්ඥානයක් සරීරෙන් බෑර විච්චිකම සරීරී බරවෙනවා. සරිීරය දර දනු වෙනුවකිවෝ. ඉවසේ ඒ රජුරග නෑ මන් තව පරීක්ෂණයක් කරලා මොකක්ද කියලා ඇහවා. මම හෝරයෙක් මරල තලල තලලා බැලුවක් කොතනද මේ කගේ මේ විඤ්ඥානය තියෙන්නේ. ඇ ඔලුවටක් ගැව්වා අත්වලටක් ගැහ්වා උඩ පැත්තට පෙරෙලුවා නි පැත්තටක් පෙරෙලුවා ඊට පස්සේ ඔළුව මුත් හිටයව්වා කකුල් දෙක මුත් හිටෙව්වා කොතනකවන් මේ කගේ මේ විඤ්ඥානය දැක්කනවා. කිව්වා රජතු වනි ඉස්සර විච්ච දෙයක් කියන්න කිෝ. දක්ෂ සක් පිබින්නේ මහිරට හක් පිම්බා. ඇය දෙෙහිටුව මෝඩ මනුසෙකුට ලස්සනට පිබිණ? හක්හඬ හැවුණ යයි හක්හඬ ආපු දිසාාවට දුවගනාව ඉතුටේ හක් පින්බල ඉවර වෙලා හක්ගෙටිය බිමතියල තිබ්බි. අර මනුස්ස්‍යයා ඇහ්වා අර ආපු ලස්සන හඬ කොහෙෙන්දාව අරහක් පිමිණ මනුස්‍යයැකිවා මේ හක්ගිඩීෙන් ආාවී. අර මෝඩ මනුස්සයා කෝටුවක් කැරං අග්ගිඩට ගහල කිව්වා දැන්වරෙන් හඬ දැන්වරෙන් හඬ ක්ගිිය කරකොයා කරකවා කියනවා දැන්වරෙන් හ දැන්වරෙන් හඬ කියලා. ඉතු උටර හක් පිමිණ මනුස්‍ය ඇටිතුන මේකක් කොච්චර මෝඩයිද මෝන්ඩයෝ මේකෙන් නිකං හඬ එනෑ මේක කටුටඇරම් පිමන්න ඕන කියලා තුම් පාරක් හක් පිබල ඒ හක් පිමිණ මනුස්‍ය කියිය ඒවාගේ රජතුමෙන මේ සරීරී ආයසත් උනුසුමත් විඤ්ඥානයත් කියන එක තියෙන කල් තම ජීවත්වෙන් නිආයෂත් උනුසුමත් විඤ්ඥානයත් සරීරීම් පහවිච්ච ගම ජීවයක් කියලෙ එකක් නෑ. එහෙම ඇස්වල්ට බලන්න බෑමක කිව්ෝ. ඊර් පැස්සේ මට තවත් තියෙනවා මම පරීක්ෂණයක් කළ මොකද තවත්කරු පරීක්ෂණි. ඒ තමයි මම ආය හොරෙක් කල්ලගත්තා. ආය හොරෙක් කල්ලගෙන මං මෙයාගේ හම ගැහුවමයක්. මෙයාගේ මැරිල්ලා ආය උපදිනය එකක් ඇගේ තියෙනවද කිය බලන්න හම ගැහ්වා නෑ. මස්ටිකයින් කලා නෑ නහරටිකයින් කලා නෑ ඇටකටටික පෑදුව ෑ ඇටකටුත් පලලා ඇට මිඳලුත් බැලුව මැරුණට පස යන ඤ්ඥානයක් නෑ. ඒකයි මං කියන්නේ මැරුණණට පසේ උපදන්නෑ කියලා. පෞ්ගල ගන්නෑ කියල කියන්නේ කයිකෝ රජතුමන මං ඇඇත අතීතය විච්ච දෙයක් කියන්න අතීතයේ එක්තර ගිනි පුදන තාපසය ළඟ හිපුතෙක්කීටිය ගිනි පුදන තාපසෝ ගින්දර නිවෙන් ඇැතුවම් පත්තු කරනවා දිවාරාත්‍රය නිවන්නේ කවදාවත් නිවන්නේ ඒ තාපසයගේ තාපසකම ඒක ඊට පස්සේ මෙයාට දවසක් ඇත ගමකට යන්න සිද්ධුව වන. ඇත ගමකට යන්න සිද්ධ වෙලා මෙ පුතාට කිව පුතාදැන් ඉපදුන දාඉඳල ගින්දර පත්තු කරන්නේ කොහොමද ගෙල දන්නේ. ඇයිඒ අර තාපසය කවදාවත් ගින්දර නිවලනෑ. තාපසය පුතාට කතා කර කොෝ මන්දැන් ඇතකට යනවා බැරි වෙලාවත් ගිනි නිවුනුොත්. මෙන්න ගිනි ගානා දඩු දෙක තියන මෙන්න ලීටික තියන උබ ගින්දර පත්තු කරප. කියලා මෙන්න වෑය තියනෝ මෙන්න ලීටික තියනෝ මෙන්න දඩු තියෙන උඹ පත්තු කරප කියල ගිය තින් මේ කොල්ල සෙල්ලංකර කරන ට ගින්දර නෙවුුණා මෙ අර රපපච්චි කියපු ගතාාවම මතක් වෙලා මෙයා ලීටික දිහ බලයින්ඳල දැ මෙයා දන්නෑමේ. මෙයා වෑෑරන් ලීටික රැහුවා ගිින්දර නෑ. ලීටික පැලවා ගින්දරනෑ. ලීටික කොඩු කලා ගින්දරනෑ අහසයට විසිකක් කලා ගින්දරනෑ. එතකොට මෙයා කල්පනා කලා ගින්දරනෑ. තාත් එනකට ගින්දර නිමිලා. ඇයි පුති අනේ මෙහමන් සෙල්ලංකර ුට ගිින්දර නිමුණ. මං තාත් කිය ප විදිට වැෑ යර මේ ලීවල්ට ගැහුව ගැහුව ගින්දරාවන. පැලුව ගින්දරාවන කුඩු කළක් ගින්දරාවනෙන උඩට විසික කළක් ගින්දරාවනෑ. ඒ මෝඩයෝ. නොම ගිින්ගින්දර හෝයලා. මේ ලී දෙකක් ඇරඟ එකට අතුල්ල පංහිතකුට ගින්දරයන්නේ.ආවන් ඒවාගේ ආයුසත් උන සුමත් විඤ්ඥානයක් තියෙන කල් තියන ජීවය කියලකත් තියෙන්නේ. ආයුසයි උුණු සුමයි විඥානය කියන තුන තිබොත්. ඒ තුන පාවිච්ච ගමන් එයා මැරිලා ඒවාගේ කෙනෙක්කෙන් ඇඟ හමගගහා ජීවයක් හොයලා ඊට පස්ස කිව්වා ඒ වනාන්ට ඉටවසකුන් රජත් මේ කුමාරකස්ුමා රත්තන්හන්සව දල්ලා රජතුමෙන මේ ඕක අතාරින්ද දැම් මෙච්චරත් කියදදෙන් තේරෙන් නඇද්දකේ ලැහුවා වස රජතුමා කිව ස්වාමීනී මෙ කයිකාරණාව මම හරි ප්‍රසිද්ධ කෙනෙක්. ඒ නිසාඔ කොසෝර රජ්ජුරුවෝත්් දන්නවා මං පිම්පව් විශවාස කරන්න නැති මැරුුණට පස ඉපදෙනවකල විශසාසකරන්න නැති කෙනෙක්ෙල කොසෝු රජුරෝද දන්නවා. ඔබවන්සගේ බනාහලා මං වෙනස් වුනොත්තේක මගේ නම්බුවට හයිනෑ. අදක් කියන්නේ ඔබවහන්සගේ බනහලා මං බොනය එක නතර කොලොත් තේම පාටිවලට ගිලමං කොන් වෙයි. පිරිසාතර මං කොෝන් වෙයි. කියන කතාව මය කියන්නේ . අ පිරිසාතරමං කොන්වෙීම කතා ඇරියොද්. ඊර් පස්සේ අද නැද්ද ඔච්චර හරි වැරැද්ද තේරිලත් නම්බෝ පිණිස පවුකරනයි නැද්ද. හරි වැරද්ද තේරිලා පිරිස අතර සිකරට ගහනවා. හරි වැරැද්ද තේරිලා මගුල් ගෙවල් වල බොනවා. ඇයි මේ ඉහල පැලැන්තියත් එක එක ටින්ඩෝන ලොකු මිනිස්සු කරනේවා අපිත් කරන්න ඕන කියලා. නම්බුවට පිණිස පව් කරනයි නැද්ද. ඔය හොඳ මගුල්ගෙවල්වල හොඳට කණ්ඩ තියෙනවා බං කියලා ප්‍රාණඝාතය කරලා මස්ගෙන ඉන්නවා. හොඳ මගුල්ගෙවල් වල හොඳට බොන්්ඩ ඕන බං කියලා. තමන්ගේ මගුල් ගෙදර අනිත් අයගේ මගුල් ගෙදරට සමානකරන්ටම ත්පැම් මද්‍රවිය ගෙන ඉන්නවා හැබැ එයා දන්නවා මත්තැම් මද්‍රව හොඳනැ කියලා. නම්බෝ පිණිස පවු කරන ඉන්නවා. රජජුරෝ කිව්වා මගේ නම්බෝට හරි නෑ ඉනිදාම් මම් මේ අතාරයන්නේෑ. ඊර පස්සේ රහතන් වන්සේ කියා හිටනවා රජතුමෙන අතීතයේ වෙලුන්දු දෙන්නෙ හිටියා. වෙලිියුන්දු දෙන්න වෙළදාම අදදිී. <Sess> hai, badawne, film, ි ෙදාගනෙක්කින කිසල යනව නිතක්න පස්සයනවා. කාන්තාරය හරහා යද්දී පළවිනිමල් වෙළින්ඳ චරනුව නඩුයි. කාන්තාරය හරහා යද්ද. මිනිස්සු කන යක් වු මිනිස්සු විදියට විස්මාරු කරගෙනවා. කාන්තාරි මැඳ ඇගේ වතුර වැක්කෙරෙනවා. නෙලුම් අල අතේ ඉතියාගෙන මල් අරගෙන අර වෙළඳ කණ්ඩාය විසරහටාව එතකොට අහනවා, ලින් දොහනවා මේ ඉස්සරහනට වැස්සේ එනවද අනේ හරියට වැස්ස කණ්ඩ තියනවද අනේ පැම්පකුණ ඕන තරම්ම අපිත් නිෙලුම් අහලකකායන්නේ. හරියට වැස්ස කනුබන තැන් ඉසරහ තිෙනවා කිව්වා. අර වෙලින් දමුකද කළේ අපි මිච්චර වතුරගොඩක් කාන්තාරය අද්දිී කරත්තවල පටවාගෙන යන්නේ ඇයි කියලා වතුර ඔක්කොම එතන බිඳල දැන්ම. වතු ඔොක්කොම අයින් කල්ල ගියා යන්නවා යන්නවා යනවා වතුර නෑ. මැරුණා, මේ එහෙම කලන්ති දාල වැටුණක් එදා රාත්‍රී යක්ු ඇවිල්ල මිනිසොක්කොම කෑවා ඊට පස්සේ දෙවෙනි වෙළඳ කණ්ඩායමත්තාව ඒ අයට තරවිදිට අරාමනුෂයෝ විස්මාරු කරන ැවිලි ඉදිරිී වතුරු තියෙනවා කියල කිව්වා එයා ඥානවන්තයි එයා කිව්වා එකෙක් වතුරහක් කරන්න පා තු අවැස්සාවොත් කණ්ඩ බොඩ තිබුත් අපි ඒවිලාට බලමු දැන් අහක් කරන්න දෙපා එයාර අමනුෂ්‍යයෙන් කතාව පිළිගත්ත නෑ දිගින් දිගට කියියා වැස්සනෑ නමුත් ඇතුලි වතුර තියනු ඉදිරිට යනකුට දැක්ක් කලින් වෙළඳ කණ්ඩයමි සියලු දෙනා මැරිල ඉන්නෝ යක් වූ මස්කාලා එයා තමන්ගේ කරත්තවලට අරයාගේ කරත්්‍ය තියන රන්්ඩි දද්දාගෙන පාඩීයවා. නුවන නැති වෙළෙන්දා නිසා කලින් මිනිස්සෝක්කොම ඉවරයි. නුවන තියන වෙළෙන්දා නිසා දෙවිනි පිරිස බේරුණ රජතුමෙන ඔබවාගේ ප්‍රධානයෙක් මිත්‍යදෘෂ්ටියක ඉන්ඩෙපා ඔය අදහස තියන සියලු දෙනා නැසෙයි. ප්‍රධානයෙක් මිත්‍යාදෘෂ්ටික වුණොත් ඉවරයි. ස්කෝලෙක විදුහල්පති කෙනෙක් මිත්‍ය දෘෂ්ටික වුණොත් ඉවරයි. ඉස්කෝලක විදුහල්පති කෙනෙ? සත්පුරුසයකුුණුත් ස්කෝලය මහදන්න පුොළුවන්. ගෙදරක ප්‍රධානයා ආසපපුරෂයකුණු තිවර, ආයතනයක ප්‍රධානය අසපපුරුසෙකුුණු තිවරයි. වැඩකරට තැන ප්‍රධානියා අසපපුරුසයකුණු තිවරයි අනිත්‍යඋම් පෞකාරකන්වලට එකුතු කරගන්නවා. රජතුමනි ප්‍රධානියා වැරදුනුත් අර මුල් කණ්ඩාය මේ මිනි ඔක්කෝ මැරුණවගේ. ක්කො ඉවරයි ය මත්‍ය දුෘෂ්ටි අත්හරන්ඩ මිනිස්සුන්ට දෙන්න එපා මිත්‍යය අදෂ්ටි කිව්ව. පින්පවු නෑ කියලා මැරිල්ල ඉප දෙෙන්නෑ කියලා. කිව්ව නෑ නෑ ඔබහන් සුහොම කිව්වට මංහරි ප්‍රසිද්ධ කෙනෙ. ඔබහන්සකි බනාලා මං වෙනස් වුනොත් මගේ නම්බුවට හරි නෑ. මේ පොඩි හාන්දුන්න මකින් බනාලා පායා සිරජ්ජරු මිත්‍ය අදුෘ්්‍යයක්ත් ැරයා කියලා ඕක පැතිල්ල ෑනවා මට හරින්නැකෝ. ැල ඉප දෙන්නේකෙවූ. ඊර් පස්කිව රජතුමනී අත්හර ෝක මං උදාහරණයක් යන්නම් කිව්වා ඌරෝහදන මනුස්සේ ඈත ජනපදයක ටිය එය දැකත් තැන් තැන්වල අසූචි බෙටි වේරි ලතියනවා. මෙයා හිතුව මේවා හොඳයි ඌරන්ඩ මේවා හොඳයි ඌරන්්ඩ කියලා ලොකු කූඩකට අසූචි පිටිටි එකතු කර ගත වෙල්ල නනිතින් මේක ඔලු ඇතියාගෙන එනකොට අකල් වැස්සක් වැස්සා. දැම්මකද වෙන්නේ අරවා පෙන්ගිල්ලා ඇඟට ෝජාව වැටනවා. මිනිස්සු කිව්වා ඕගචෑරපිය. අරමණු සැකිව්වා දුරඉඳලාගේන්නේ අතාරන්නේ නන්නෑ. ඒ නිසා ඇත්ත පෙනිපෙනී පරණ පුරුදු අතාරින් නැති අය අසූචි කඳවලු තියාගෙනෙන් අයි වගේ. පැහැදිලද ම කියන එක. ඇත්තබේනවා හරි කියල දැනෙනවා වෙනසත් තියෙනවා කියලා තේරෙනවා. නෑනෑ නෑ අප ඉස්සරරිඉඳල පුරුදු කරගනාව මේවා. දැන් ඔයා ලාමුතු දට සාදු කියනවා. දැන් ඔයා ලාමුතු දිට නමස්කාරය කියනවා. ඔයාලා දැන් සිංහල මුත් පන්සිිල්ගන්නවා එහෙමෙන අපි ඉස්සරාවේ වෙන විදශකට අපිට බෑවෝවා. කියලා නමුත් පේනවා තරුණ පරපුර හැදෙනවා. මිනිසු බනාහනවා රැයි ලිවින කල් බණහනවා දවසම මිනිස්සු බණහනවා මිනිස්සු දන්දයනවා ඒව පේනවා හොඳයි කියල හිත පේනවා නමුත් පරන්න ටික හිතේ හිතියාගෙනන අත්තරෙන්නේ. අසූචි කන්ද උලු විතියාගෙනය ඇයිම අපි ඉස්සරින්දල ොවවා තමයි කරගෙන ය කියනවා. අර අසූචිකන්ද ගොඩාක් දුරහින්දල ගෙන අගතියෙන්නේ. මිනිසු කියන කාහතෑරපීග අතාරරින්නේ. පරන්න දේවල් අත්තාරන්න නඇති මිනිස්සුන් තියෙන්නේ ඒ උපමාව. රජ්ජුරු කෙනව නෑනෑ ඔබහන්සේ හොම කිවට මන්නං අතාරන්නේ. මං බොහොන් ප්‍රසිද්දකනින් මගේ නම්බෝට හරිියයන්න ෑ ඔබහන්සේකින් බනහද අපිමි අතාරරින එක. කිව්ව රයිතුමනි ඒකාලේ සූදු කෙලිනකුට අක්ක දුත්තෝ කියන්නේ මේ අක්ක දුත්තුව සුරා දුත්තු ව කියෙම් අක්ක දුත්ත කියන්නේ මේ අර දහන් අදිනවා වගේ දැ දහන් අදිනකොට මෙහෙම කොටු කපලා ද කැපෙනෙයින් කරනවාන. ඒවගේ ඒකාලෙ තියනවා අක්ක දුත්තු කැනෙීමේ ඔලින්ද ඇට වගේ ඇටවර්ගයකින් කරන සූදුවා එක අර ඒ කපද්දි ඇට අයින් කරනවා දහම් බෝඩ්ඩ එකින් එකක් හැමදාම පැර දෙෙනවා මේ කතර්හාට කරන්නේ කැපිෙන කැප අ ඇටේ ගිලිනවා. අර ඉස්ස ඉස්සරහන්න මනුස්්‍යයා හොඳ වැඩක් කලා කිව්වා උඹගේ ඔලින්ද ඇටිටික දියන්ගුමන් හොඳට මතුරල දෙන්නා. කියලා එයා මොකද කළේ අරටික ඇ ඒටික හොඳට ජාපාල තැවරුවා. විස කැව්වා කවල කිව්වා දැන්නම් උඹ දිනයි දැන්දන් ඇත පංකවෝ. අරය මොගද කලේ ගිහිල්ල දහන් අදනවා දෙහාර ඔලින්ද ඇත වගේ ඇතවර්ගයකින් සූදු කෙලිනකට මෙයා පරදිනවා පරණ පුරුද්ධට මොගද කළේ ගිල්ල එතනම බඩගියා. විස කැවිල්ලා විනාසිටු පත් වන කිව්වා පරණ පුරුද්ධට ආයෙත් කණ්ඩ එපා කිව්වා. පරණ පුරුද්ධට ආයෙත් ඔය මිත්‍යදුෘෂ්ටිය ගිලින් දෙපා. කලින් නොදන්නාකමට කිව ගිල්ලේ දැන් ඇත්ත කියදදි නොත් ගිලනිවා. ඉස්සර අපිට ගොඩක් අපේ ඇතින් පෞකං වඩ ඇති අපි දන්නෑ මේ ඔප්පින් පව් කියල. කලින් ගොඩක් දෙවල් වඩ ඇති හාමුදුරුන්ට සැරට කතා කරන්න ඇති බෝධිය කොඩියල්ලන්න ඇති චෛතයට පිටුපාලඉන් ැති චෛත්‍ය දිසාට කකුල්දිකරකගෙන ඉන්න ඇැති. ඊළඟට චෛත්‍යළඟ පපුටෝ ගහන් ඇැති පෝන්වොලින් විනාසවෙෙන් දැති. එකල අපිට ධර්මය දැනොන්නේ. දැන් ධර්මය දැනෙනවා. ධර්මී කියනවා පිම්පව් ගැන කියල දෙනවා. ආයෙත් පරන්න දීවල් කරන්තිි පාහ. පරණ මඩ වගුරේ වැටින්ඩිපා රජ්ජුරුව කියන නෑ එහෙම ඇත්තමයි මන්නං ඕොකත් හරි නෑ වගේ නම්බොට හරි නෑ රාතන් වහන්සේ දේශනා කරනවා රජතුමෙන අතීතයේ ඇත ගමකට මිනිසු දෙන්නෙක් ගියා ඒ ගමේ මිනිසු ගම්මාන දාලාගිහිල්ලා මුළු ගමේම ඇවිදිෙනකොට හන තිබ්බා දෙදැනිකන්ගේ මිමිනිස්සු. හන මිටි ටිකක් දෙන්න කරේගහගෙන දැන් හන මිටි කරේ ගහගෙන යනවා ඒ ගමී තිබව වටිනම් වස්තුවමකක්ද හන මිටි. ඊළඟ ගමට යනකොට ගෝ නිතියෙනවා. එතු එක මනුසෙකව්වා මේ හන මිටිවට වැඩිය ගෝුණනි වටිවනනි බන් මේ කතඇර අපි ගෝනි ගමකිව. එය ගෝනිි මටියක් ගත්තා අරයා කිව්ව බෑ මන්දුර හිඳ ලරන්ගන්නේ ඒ නිසාහන්න මිටිය නම් බිමතියන්නේ නෑක නිවස් දැහොට දෙන්න එක්කනෙත් දැන් ගෝණ මටියක් කර ගනවා අනනිත කෙන හන මිටියක් කරංයට ඊළඟ ගමී රේදි තියෙනවා. ගෝන මිටිය ගත්ත මනුසේ ගෝනි මටියය බිම දාලා රෙදි මටියක් හදාගත්තා රෙදි පොට්ටනිය අරමණු සිටක උඹත් ගනින් කෙරයාක බෑ මං ගොඩා දුර ඉඳළමය කැරගෙ. ඊලඟ ගමට යනකොට ඒ ගමේ යකඩතිී බා තුරු කල්පනා කලා මි රිදදිවලට වැඩිය යකට ගණ. ඒසා මම් රිදිටික දාලා යක ගන්න අරමනු සෙටික උබත් යකට ගනී බැහ. මං මේ හනමිති අඇරංගෙන්නේ ගොඩා දුර ඉඳලා. පැහැදිලේද? ඊට පස්සේ දැ මේක කියගෙනමට තේරෙනවන්නේ අපේ ජීවිතවල කතාව. ඊළංගමටය රිදීතිී බ්බා. අරය රිදිීගත්තා අරය හනමිටිය තැරීනෑ. ඊළඟ ගමටය රත්තරන්තු ඉබා අරයා රත්තරං ගත්තා අරය හනමිටිය දුර ඉඳල්ලගෙනාව අත්හැරනේ. රත්තරංගෙනපොයගේ පවුල්ල සුකිත මුදදිිතව. න මටියිරේගක් නාපු අය හන මිටියමි හිටියා ඔය ව්‍යවාරය ඔය උපැහැරණී සමාජය තියනවනේද මොකත් අපි ඉවැඩ කියන්නේ හනමිටි අදහස් හනමිටි අදහස් කියන්නේ පරණ අදහස් අත්තරන්නේ ඕ අපි ඉස්සර සාදුකාරදුන්න මෙහෙම දැම්බෑ ඔය වට්‍ර බෑ අපි අපි ඉස්සර අඩිය තිබ්බෙත් නැකතට බලදැන් ඕන්න ඒවා කියනවා ඒ නිසා ඔය විදිහයට නැකැඇත්කේ න්දර නමීති නොඒෙක් දේවල්ලොල බැසගෙන ඊළඟට මේක මෙහෙම වඩමෝන අපි ඉස්සරාට සිල්ලනම් හතරට දිල්මිදුන මේ රෑරාතරයේ සිල් පැවි විසි හතරම සිල්ඇරං හිටනෑ මේ අලුත්තේවා කියල පරණ අදහස්වලමන්නවා. පරණ විදිහටමඉන්න. ඒඒ හොඳ දේට එකතු වෙන්නේ. හොඳ දේ යනට පේන අලුත්තේ වගේ අලු තරැල්ලක් වගේ පේන්නේ. මහොම වුණට කොච්චර කටකැඩිෙන මිනිසු කිව්වද අලුත් තරැල්ලක් කියලා. අලුත් රැල්ලක් කියල කිව්වා. අලුත් රැල්ලන්නම මේ තමයි සත්්‍යය අපි ජීවිතය වෙනස් වෙන තැන. පිින් පව් ගැන කියල දුන්න. කුසල් ලකුසල් ගැන කියර දුන්න. ලෝකේ කෝටියක් මිනිස්සුන්ගේින් බැනුන් අහ අහා. අපේ ලුකුසාමිනාන්සිේත් තනයෙන් මේ මහම වුණාව ගොර නැංග සිංහලින් පිරික්කිව්වා ඔක්කොම බැන්න පරණ ක්‍රමේටි කියපල්ල මේවගේ ගන පිහිටවල තියෙන්න කිව්වා නමුත් සිංහලින් කියනකුට තමයි අපිට පිරිත් තේරුණේ පිරිතිං මොකදද කියන්නේ කියලා තේරුණේ සිංහලින් කියද්දි ඒත් හනමිටි කරගහගත් අයකිව්වා අතීතඉද ලාවේ පාලියෙන් කියපල්ලා ය මනිසුන් අනාගෙතය මෝන දෙන තැනත් තියෙන ඒ තමයි දැන් තාක්ෂණය දියුණු වෙලා දැන් කට්ටිය පුරුදු වෙලා පිරිත්ෂයන්ට පෝර්න්නකින් කොහොමද මෙම පෝර්ණකෙන් දමයි පිරිත්ත බලන්නේ ඊලවිට සමහර දේවාලවල්වල දේවාවල දේවාල ඇතුළි කන්න ලව්වැ මේ පෝර්ණකෙන් දාලා කපු අවිට කනවා ල එලියට ඇහෙනවා එකසි අටක් ජීවන් කරන්න තියෙන මන්තරේ එක පාරක් කියලා එකසි අටක් රිිපීට් කරලා පිදේ නී තියෙනවා දෙැන් අර හැමි තේරෙන් නෑන ඉතුර මේ පාලියෙන්ම කියාපල්ලරි ගන පිහිටවල තියෙන්නේ කියලා පිරිත් කියනවුට මිනිස්සු පැයෙන් නිදාගන්නවනි එලිවෙන ජාමිට පිරිත් අහන එකෙක් නෑනේ මයික එක පිංකල්ල තියෙනවා ජීවිතකාරයම පිරිත් අහන්ඩ අනාගතේ ඔය ග්‍රමයාවට පසෑ මිනිසුන්ට තේරෙන්නෙන්නේ අර රටාවට හගෙනඉන්නවා අනාගතයේ කවුරවරි අසපපුරසකෙනෙ බිහි වනොත් මයි එකට රෙකෝඩ් කරපු පිරිත තියලා යාලත් නෙදා ගැනේ ඇයි මිනිසුන්ට අර්ථතේරෙන්නෙන එදාට හොඳට ගණ පෙනෙයි ඇවැ මේක පාලියෙන් සිංහලෙන් කියද්දි අකුරක් ගානි අර්ථ කියන්න ඕන හගෙන ඉන්න කෙනාට ඊළඟට මකක්ද කියන්නේ ඊළඟට මකක්ද කියන කියෙලාහගනෙවා. පරණ අදහස්වලම කිදාා බහින්ඩිපා, හනමිති අදහස්වලම ඉන්ඩිපා උතුන් දෙයක් ලැබුණු තමන්ගේ පරණ අදහස් අත්තැහරලා උතුන් දේත් එක හිත එකතු කරන්න. අද වෙන්නක් කෙනෙකුට තිබ්බනං දිව්‍ය ලෝකයේ අපා ඒ තියෙන මනසුලෝක කියලා ඔය හනමිටි අදහස අයින් කරන්න. සමහර ගුරුවරුන්ටත් තියෙනවා ළමයිටත් කෙන ළමයිනේ මේ නිරාදුක මේ දිවියලෝකේ. ඒකයි පිම්පව් ගගැන දන්න නැති. ඇයි පිංවතුනේ සමහර ඉස්කෝලවල මාසට අවුරුද්ධට පාටි අරම් ගුරුවරු ළමයි එකට බොනොවා. පිම්පව් විශවාස කරන්නේ. ඒකයි මේ බෞද්ධකම තිය බෞද්ධ මේ ලෝකෙට හරින විදියට ඉගෙන ගන්න තැනක්ක අවශ්‍යතාාව විතියන්නේ එකයි. අනාගතය මේෆෝන් සෙල්ලමත් එක්ක මේ කෙල්ලො ටික බේරගන්න එක මේ ළමා ලපට බේරගන්න එක කොහොමද කරන්නේ. කොහොද කරන්නේ. ඒ නිසා කල්පනා කරන්න පිම්පව් එගැන කෙල්ලෙක් වුණ. හදන්න නම්බෑ පින්පව විශවාස නොරද නොකළෝ. කොළොම් පැත්තේ තාත්තනෙත් දුුවෙක්කුට අම්ම ඉතාමත් ආදරෙන් චූටි කාලි ඉඳලා. කෙල්ල හදාගත්තා කොච්චරද ගෙනවන නිස්කෝල යනකුට යනවා එනකල් ඉන්නවා ගෙන්නගෙන එනවා පන්තියේ එ යනකල් යනවා එනකල් ඉන්නවා දවස කම්ම දැන් කෙල්ලට වයි ස්දන්සය දවසක් අම්ම රැෑ නැගිත්තා. කෙල්ල නෑදී. අම්ම වටවිට බැලුව අම්මට මකරි මානසිකසනීපයක් කරරි තිබිල්ල බිහිත් බනෝ දුට අම්මට නින්දය නො. ආය යදට හැරෙන්නේ. අම්ම දැන් අඩනින් දෙෙන් ඔයෙනවා කෙල්ල නෑ. අම්මට පුටුවේ මමාය නින්ද ගිය උදේ හැරෙනුට කෙල්ල ඉන්න ොයිද. අම්ම කොසුමිටක් කරන්න තඩි බබා ගෙන්න්නගන අපි ළඟට අි සැරකල කිව තුකි දත්තික ගැලවෙන්න හන කියපී දැන් ඇත්ත පොඩියකීද කිව්වා අම්ම හැමදාම මන් ළඟම හෙවනැල්ල වගේ ඉන්නවා මං කොල් දෙකුට ආදරී කතා කරන්න විදහන්නේ මං වැරදි වැඩක් කලේ නෑ මං හැමදාම කොල් අට එන්ඩ කියලා මං රෑහට අම්ම නිදාගත්තට පස්සේ තමයි වැටළඟට ගිහිල කතාකර ඉන්න කිව. මට ඒවෙලා තම හිතුනි ඇස් දෙකී ඉතියාගෙන හැදුවත් හදන්න බෑ. පිම්පව විශ්වාස කළොත් හදන්න පුළුවන්. අනාගතයේ බේරෙන්නේෙ නම් මේ කතාාවෙනුත් හැරියන්නෑ. කෝටුවෙනුත් හරියන්නෑ නීතියනුත් හරියන්නෑ. පිම් පව් විශවාස කළොත්. මැරි ලගිහිල්ල උපදිනවා මංකරන කර්මය මට එනවා කියලා විශ්වාස කළොත් නං. පව්ලින් වලකී පින්කරයි නැත්තම් මේ යන්න සැඩ පහරින් කාම ලෝකෙට අහු වෙලා විනාස වෙනවා නිරේටම පාරකපා ගන්නවා. ඇයි එහෙම නාස්්‍යවිච්ච පිරිසක් අනාගතයේ සමාජයට ප්‍රමුකවෙන්ට අවත්හෙම එයාලට බෑ සමාජය හදන්න. අපිට හොඳ ගුරුවරේ කම්විිච්ච නිසා අපි ආචාරයන් වහන්සේ අපි ධර්මයම පිහිටෝපපු නිසා. පිම්පව ගැන කියල දුන්න නිසා. මෙලෝ පරලෝ ගැන කියල දුන්න නනිසා. අපිට රැකවරණේ තියනවා. අපිට හොඳ ගුරුවරේ කම්විච්ච නිසා. අපිට හොඳ ගුරුවරේ කම ඕන දෙයක් කරගෙන හිටිපියවෝ කිය අපිට කිවන අපි සිවුරෙම්ම නිරේට පාර හදයි. එනිසා සමාජයට ගුරුහරුකන් දෙනකෙනෙ ්‍යවශ්‍යිතාව දයනවා පිම්පව් දන්න. ගුරුවරුන්ගේ අවශ්‍යතවිදින පිම්පවදන්න පුතා මේක පවා. අම්ම මෙහමයි දුක්කිින්දින්නේ තාත්ත මෙහෙමයි දුක්කින්දින්නේ ඔයාලට හොඳනෑ මෙහෙක. අද කාලේ මානොව හිමිකං කතාව විස්සරහට ඇරං. ලමු ළමයි කොච්චර විනාසුනත් ගුරුවරු වහක බල්ලාගෙනනයම ලෝකය බිහිුණා. පරණ ගුරුවරුන්ගේ හිත් පෑරෙනවා ඇයි පරණ ගුරුවරු ළමයකගේ පුංචි වැරත්ද දත් දන්ුවන්දීලා හැදවා. ඒ ලෝක දැන් නැතුව ළමයා කටගහග නනකුට ගුරුවරයඇත් එක්ක අනේ අරහිංසක ගුරුවරු නීතිය කියන එක දැක දැක නිහටුවෙන්ට වෙලා. ළමයිට වන්දිගවන්ඩ වෙලා කරන්න දෙයක් නෑ. එනිසා මේ පංහදිලි හොදම දේනම් ආයමනසු ලෝකෙකට එ නැති එක. ආස කරන්නන් එපා මේ කහමෝ කාම මණ්ඩ ගොහොරුවට පිම්පව් විශ්වාස කරන්නේෑ මිනිස්සු. තමන්ගේ බිරිඳට පිවිතුරු ආදරි ස්වාමයාට පිවිතුරු ආදරි දරුවන්ට පිවිතුරු ආදරරි දෙනෑ. තමන්ගේ පුතා වැඩියෙන් කනවා කියලා ළඟතින් අම්ම කෙනෙ දරු අදාල ගිහිල්ලා වැඩි පුර කනවා කියලා. දරුවන් ඇයෝකකි ළඟති ගිය එකටීවේගේ. කොල්ල වැඩිපුර කනවා කියල අම්ම දාල ගිහිල්ලා ඉස්සරිතින් අපිත් එහෙම ගෑව තමයි දරුවන්ට බට්ටික දීලා දංකුඩ කාල වතුර බීලා අම්මලතාත්තල හිටියා එහෙම හිටපු ලෝක ඇත්ත එපා ඉස්සර එහෙම ආදරි දැන් වෙනස් ට මතකයි අපේ සවෙල අපි ස්කෝල යන කාලි සේල ඉන්ටවෙල්ලික ගුරුරු මොනොහරි ගෙනාපු කෑම කනවා. ඔනු සැන්වි්චෙස් තියනවා පාන් තියනවා මනොහරි මොනොහරි දේවල්. කාල ටිකක් ඉතුරු කරල කොලෙකින් වහල ඉල්ිය තැවිල් අපට කතා කරලා තියන කියනවා. අර මේසුටු මොනහරි තිෙනවාවද කියල බල්ල අස්කරපල්ල ඒන අස්කර ගණඩුමන වන වී මොනහරි කණ්ඩ දෙන්න. මංගේ ගුරුවරුන්ගේ ආදරයේ වන්දක් ගුරුවරුන්ගේ ආදරීමට ලැබුණා ඉතිං ඒකයි දුක අද මේ පුංචි දරු පැට්ටු මොනවන් දන්නැතුව මනුසුලෝ කිටාවට පස්සේ මේ මනුසුලෝකි කාම මඩ ගොහරුවෙන් පින් පවු කතාවක් නැතුව තෙත්ගතයක් හිතට දෙන්න නැතුව පෝන් එක විතරත් දායද්ද කලාට පස්සේ මුන් කොහේ නං යාවිද. රජුරෝ පිළිගන්නව නැති තැන රහතන්හස කරුණක රජතතුනය කත්තරෙනිකෙවා රජතුමා අද්‍ය කොලු ඉතියාගෙන දනගහල සාදුකරදිල කිව්වා ස්වාමීණී පලවෙන්නේ උපමාවේ අර ඉරාහි හඳයි ගැන කියනකුටම මගේ අදහස නැතිවනාකෙවා ඉරහඳ දෙවිවරු ගැන කියනකොටම මැරිල ගිහිල කෙනෙක් උපදනවා පිම් පව්තියනවා කියෙන මගේ හිතට ආවාක්. ගේ දෘෂ්ටිය පලවෙනි උපමාවෙන්ම නැතිවුණා. ඒත් ඔබ වහන්සේ ලස්සනට ධර්මයේ විස්තර කරන එක අහන්ට ආසාවට තමයිකවා මං කතාවේ එල්ලිය ලිගියේ බනාහන්ද ආසාවට කිෝ. ස්වාමේනිී මං බුදුරජාණන් වන්සේත් සරණයනවා. දර්මය සරණයනවා සංගරත්නය සරණයනවා කිය තෙරුවන් සරණ ගිහිල්ල මිත්‍යාදුෘෂ්ටි අත්තැරයා. අත්හැරල්ල සේවිකයනිෙක ඕන තරන් දන් දීපල්ල කියලා ඉඩවස්සේ සේවකවූ දන් දුන්නා හැබැයි පිහතුන එක වැරද දක්වුණා රජතුමා දන්දින්ද කිය කිව්වට රජතුමා දංහලට ගිහිල දම් බෙදී නෑ තියෙන දෙයක් දීපල්ල කිව්වා තමන්ගේ අතින් දුන්නේ ප්‍රනීතව දුන්නේ සකසල දුන්නේ රහදන් වහන්සේ නමක්ගේ බණහාපු පිනට මිත්‍යා දෘස්්තිය අත්තහරපු පිනට දන්ඳන්න පිනට දෙවියන් අතර රිපදුුණා ම බලවත් සෙම්පති කෙනෙ ඒ දෙවියන්ගේ නම සේරිස්්සක ඒ දෙවියෝ දැන්ෙන්නේ මනුස්සු ලෝකයේම විමානයකි ඉන්න. සේරිස්්සක දෙවියන් කොහෙද කොහෙද ඉන්නේ කාන්තාාරයක ඉපදනා. අරාබී. වැලිකතර ආරාවිය පැත්ත ඒ භූමියට අධිගෘහිතව ඉන්න දෙව ඇතමයි සේරිස්සක දෙවෝ බනහාපු කෙනෙ පුදුමි මට හිතුනේ පිම්පව් විශ්වාස නොකරන මිත්‍යදෘෂ්ටියක ඉඳලා හැබැයි ගොඩ ගියා ඒ වනාට ආයෙත් ඉපදුනේම පිම්පව් විශ්වාස නොකරන භූමියක හැබැයි තමන් පින්පව් විශවාස කරනවා ඉතකුට එයාට පේනවා සේරිස්සක දෙවියන්ට පිම්පව් විශවාස නොකර ඒ මිලේච්ච ජාතිය කරන පව් පිම්පව් විශවාාස නොකට ඇයියා ඒ එයාල කියනවන තමන්ගේ ආගම වෙනුවී උඹලා අනිත් අය මරපල්ලලා එතුට උඹලාට දිවියලෝකෙන් දිවියංගනාව ලැබෙනවා කියලා ඒ මිත්‍ය දෘෂ්ියට මිනිසු ඝාතනය කරන ඇබැයි ඒ දිවිය ලෝකයේ ඉන්ඩනම් මෙහෙමින් ඕන මෙහෙමින් ඕන කියුට ඒ දේවල් කරනවා. ඉතින් ඒනිසා අපි ඒවාගේ දෘෂ්ියකට වැටින් නැතුව ලෝක සනාතන සත්‍යය දහම බුදුරජාණන් වහන්සේ ධර්මයම අපිට ඇහෙත්්දී වරද්ද ගන්න නඟ පම්මි පාර. අපි කරනදේ අපිට එනවාමයි කටින් අනිත් ඇයට ගැරැහුවොත් අභූත චෝදනා කරොත් කටකුණවෙලා උපදී කටෙන් කරන පවු අතපයි අනිත් අයියට දික්කරනවාද ඒ විදියට අතපයි උපදී ඒ විදියට අතපයි ඇතුව උපදී ඒනිසා පින්හතුන අපි කරන දෙ අපිට එනවා හොඳ කළොත් හොඳ එනවා නරග කලොත් නරකයෙනවා යාදිසං වපතේ බීජන් තාදිසං හරතේ පලන් මොනවද වපුරන්නේ ඒමයි නිෙලාගන්නේ. කල්යාන කාරීච්ච කල්යානං පාපකාරච්ච පාපක හොඳ දේකළුත් හොඳ දේනවා නරක දේකළොත් නරකදේනවා කියවා කියෝ යන්නනෙමේ තියෙන්නේ තමන්දි හ බලන්ඩ මංකරන්නේ හොඳද නරකද කියලා. මම කරන දේවල් හොඳද නරකද තමන් කරන දේ තමන්ට එනවා මයි. තවත් කෙනුට තමන් කැපිල්ලක් දැම්මොත් එහෙම තමන්ට සමාජීලට යනුට සසරේම කැපිලිේවි. තමන් කෙනෙකුට වංචා කළොත් තමන්ට වංචා කරනයි බිහිරේවී. තමන් අනිත් ඇයට ඉරිසියා කළොත් මොකක්කොත් නැති වෙලා නින්දා අපහසු විදින විදිට උපදී. ගරු කළයුතු සෑය බෝධිය සංඝයාට ගරු නොකළොත් නීච කුලයක උපදී. කරන්න දෙය නෑ ප්‍රාණඝාතය කොළ උපනූපංජීවිතය අඩු ඇසින් මැරයි. ගෞ්සා කලොත් උපනූපන්ජීවිතේ තමන් අම්ම කෙනෙක්ගෙ බඩයහිෙම මැරිලයයි. දිවකින්නම් බොරු කියන්නේ වංචාව කරන්නේ ඒත් දිව නැතුව උපදී. තමන් ලෝකෙට මුදා හරින දේ. මණඩම පහුලබෙනවා. විශ්වාස කරන්න මැරිල උපදිනවා. මැරිල උපදි නැත්තම්මම් මහන වෙන්න. ඇයි කල්්‍යයානදේ පුරදු කරන්න ඇයි ගුරුරු ඇසුරු කරන්නේ ඇයි වවැදවෙද යන්නේ ඇයි බණකිී කිය යන්නේ. මැරිල උපදිනවා. ඒ උපදින ලෝකෙට පොදිගහගන්න ඕන්නෑ තවත් පවු. ඇයි අපි සංසාරය පව්කරපුේවා මදිද. මධ වෙලාද පෙන් ත්ම මනිසුන් පව කරන්නේ අදවත් හැදෙන්ද මේ බනහලා ජීවිත එක වැරද්ද කරිහදාගන්න. ජීවිතය වෙනස් කරගන්න ඇවැයි මතක තියාගන්න පොඩ්ඩක් කරි හිතට මේක දැනනේ මේ බණපදි යහපු නිසා හැමදාම බනැහවොත් ගොඩාදවල් දැනට ගනිෙවී. ගිනිපුදන බ්‍රහ්මණයා ගිදර නිෙවන් නැතුව දල්වා දල්වා යාග කරනවා වගේ. එක දවසක්ව බණපද ැහෙෙන් නැතුූ ගෙවින්ට දෙෙන්තිපා. බණපදයක් ඇහෙන්ට දෙන්ට කංවලට. කංවලින් අහප බොරු පච ඇති ඇහුවා. දේශපාලන කතාක් පැය ගණන් අහලාහලාඉඳල අවසාන දැන්වන්න පචේ බලාගෙන ඉන්නවා. ඇති දැම් මේවා. මේ කංවලකුණු, මලකඩ ධර්මයේ නැමැති සීතල දිහධාරින් හෝදලදාන්න අද ඉඳල හැදෙන්න්න පරණ ඔක්කෝම් අමත කරල දාන්න වැසිකිලි කරලා වැසිකිිලි පෝචි දිහා බලායින් නැතුව ඉක්මනට ඒක ප්‍රිස් කරල වතුර ගහල අයිං කරනවා වගේ පරණ දේවල් මතක්වෙේ දිඉක්මනට අමතව කරන්න තමන් හැදිච්ච විදිහ වරදීන් නැගිහිටලා දැන් හොඳ කෙනෙක් වෙලා ඉන්න ඉන්නේ එක මේ සෑ මල් සරසලතිය නො බලායින්න ෝගේ බලාඉන්ඩ. තමන්ගේ හොඳ දේදිහා මේ මල් සැරසිටි වගේ බලායින්ට. තමන්ට වැරදිච්ච දේව අසූජකරපුදේ වතුර ගහලදාන වගේ ඉක්ම නමත කරන්න. ඔබට පරණ වැරදි අත්හැරගන්න ඕන්න ඔබගේ වීරිය. ස්්‍රද්ධාව මේ දහමාහනයක එච්චර යඔබට ඕනන්නේ. ආයායි මත් පරණ මට ගුහුරුයි වැටින්ඩිපා. මැරිල ඉපදිනවා පෙන්වත්නී අපි කරනදී දායාද වෙනවා. හොඳ කොලොත් හොඳේ නවා නරගකලොත් නරකෙනවා පිම් පව් කියලද අත් තියෙනවා පුංචි දරුවන්ට කියල දෙන්ට පින් පවතිනවා කියලා. චටි මැස්සටත් මෙහම ැහුවත් පාපයක්ත් වී නොහ කියල කියලදද. කැල් නිතිස්සව මහරහතන් වහන්සේ තෙල් කටාරමක තෙල් නටවද්දී තෙලෙම් පැහිපැහී පිරිුවම් පැවේ. චූටි ළමයෙක් වෙලා ඉන්න කාලි කිරී උනුකරන කිරිය එකට මැස්සෙක් දාලා. පොඩියකත් කරන කරුම ේනවා. සෙල් අංකරදී පුචි ළමෙ. වැික් එකතු කල්ල චෛත්‍යයක් කියල හිතල වැඳල දන ගහල මල්ටික්ත්යල වැලි ොඩකට. ඒ පිනෙන් තමයි කාවන්තිස්ස රජ්ජුරුවෝ සේරුවිල සෑහැදවේ වැලිසෑයක් අදපු පින් බලයට පුංචි ෑයුත් කරන කර්ම ඒවිදියට විපාක දෙනවාන මේ මහයවුන් කරන කරම කෙසේනං විපාක නොදීතියයිද. අපේ ජීවිතය වෙනස් කරන මහා ස්තූප වැඩන්නවා. මේ අතිම් මල් පුද පුදා වැඳ වැඳ ජීවිතය සුද්ද කරන්න. මහ බෝධි ලියලලා අදටත් වැඩෙනවා ඒ බෝපත් අයිංකර කර කෙලිස් දුරුකරන්ට. සඟරුවන අදටත් වැඩ ඉන්නවා ඔබගේ දංහැන්ද වහඳලා ඔබගේ සුගතිය පිණිසු කුසල් පුරුවන්ඩ. ඔබ ධරම මේ සතති අහන්ඩ ගැමති නම්. ධර්ම දේශකයාණන් වහන්සේලා ඉන්නවා ඔය සවම්පත්වලට පිපාසය සංසිදන කල් බණ කියන්න. ඔබ තෝරාගන්න කුමක්දපත් කුමක් දයහපත් කියලා. මාන්‍ය අත්තරලදාන්නට පරණ දෙවල් අත්තර දාන්න උඩඟුකං අත්තරලදාන්න මැරිච්චි ගමන් ඉවරයි. තෝදේය කියෙන බමුණත් ඒගෙතරම බල්ලෙක් වෙල ඉපදුනාා. ඔය මාන්‍යෙන් උදුම්මගෙන ඉන්න ගෙවල්ලොම පූස් පැට් වෙ උපදී. තමන්ගේ දරුවන්ගේම පාපහරින් ගුටිකන්ඩ ඔයි රැස් කරන හැම දෙයක්ම තව අවරුදු සීයකින් ඔයාල දන්නත් නැති දැකපුත් නැතියි පරිබෝග කරන්නේ පරලෝ මොනවා දරන් යන්නේ පවුනං කරන්නේ පාපෙන්ත්නේ හොඳ දේකලොත් හොඳ නරකදේකළොත් නරකදේ දවස පුරාවටම රැස්කරගත්ත පිම්බලින් අපිට කුසල් දියුණු කරගන්ට වාසනාව ලැබේවා නිවන් දකිනා මොහොත දක්වාම සත්පුරුස ඇසුර ලැබේවා සත්පුරුෂයන්ගේ ඇසුරේ අපිට ජීවිතය අවබෝධ කරගණඩ ලබේවා වරදිින් නැගී හිටින්ට ලැබේවා. මේ සසර ගමන නවතා සසර දුකින් නිදහන්සුවෙන්ට නිවණින් සැනසින්ටවාසනාව ලැබේවා.